प्रेमी गजल ब्याह को लगन है मेरी सिर सतन बाबू ने सिंगल दुदुता में शक्ति धिपति योगाश्रमाधिपति अमितानंद स्वामी महंस अवसराय स्वामी महंस समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता तं ब्रह्मं निराजन्त सुनन्तु सद्गमुखदम् धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स किंके जटाहि दुम्मेद किंके अजिन साचिया अम्बंकरं के गानं बाहिरं परिमंजसीति संध्यावंत वासनावंत गुणगलत पिन्नतुनि पुनलोकार्थ अमामुना सुब्रजानन वहन से निवरिन सनसन मावत धर्मान धर्म पीले अपर देशना खले सारा संख खल्क लक्षे से भद्य की मत ने सजय चिकिन सुन धन्यवान से बोधिसत्वन वहन से समन वहन से गेम पारंता बले सम्मा संबुद्धत्वे पक्षल ने देशना पट वदाल श्री संग्रह में ඕනෑම කෙනෙකුට පින් කියනවා නම් අවබෝධ කරන්න පුළුවන් වටිනා දේශනාවකුයි දේශනා කළ තියෙන්නේ පින් තුනි අද දින ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය දරන්නේ සාදුෂ්ඨ කොල්වත්ත අන්තපන ශ්‍රී නිවසේ පදිංචි පින්වත්සේන ප්‍රාජයසිංහ නෝනා මහත්මයා මේ පින් පුරණ වස්සාන සමයේ වාර්ෂික්ෂා පදේ ආරක්ෂා කරගෙන පිළිවෙත් පුරණ भिक्षु भिक्षुणी उपासक उपासिका सीवन चुनक उदयता बुद्रजानंद से देशना को वजह सदर्मे गिदा सागच्छा करण कई अपनी सील जना सूदानंदे तो बट मत कहती मे वस्थान काले तुल अपनी उत्साह दत्ते धम्म पदे ब्रह्म वर्गे चाहती बुद्ध देशना सीप्या तिरसिधु अवबोध कर अदापि मातृकाकर गाथावत मे ब्राह्मण वर्गे कायति दुरस्तनी गाथा धर्म्याय मा मातृकाकर किंते जटाहि दुम्मेद किंते अजिन साच्य अब्बत्तरं के गहनं बाहिरं परिमज्जति මේ උතුම් වූ ගාථා ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ විශාල මහනුවරට නොදුරුව එක්තරා බ්‍රාහ්මණ ගමක හිටපු බ්‍රාහ්මණයෙකුට ඔහු කළ සිද්ධියක් අරමුණු කරගෙනයි මේ ගාථා ධර්මයේ දේශනා කළේ. මේ බ්‍රාහ්මණයා පරාර්ථ මිනිස්සු හැඳින්නේ කුහක බ්‍රාහ්මණයා ලෙස. මේ කුහක බ්‍රාහ්මණ වස්තුවයි අද මේ වටිනා දේශනාවට අපි තෝරගන්න
විශාල මහනුවර නුදුරුව එක්තරා බ්‍රහ්මණෙක් මේ කියන බ්‍රහ්මණය බහකට නැගලා තමන්ගේ කකුල් දෙක පටලවාගෙන අත්තක් බදාගෙන තමන්ගේ හිස ගැටිකුරුව පවතිනසේ එල්ලාගෙන ඒ ගහයකට පැමිණ සිටින විශාල මහනුවර වැසියන්ට තර්ජනයක් කරනවා. මට සිඹුල්වත් දෙනුන් ඒ කියන්නේ ඉන්දියාවේ ගෝල්ජන් කරන රටක් නේ කුෂිකාර්මාන්තික රටක්. මේ සිඹුල්වත් පුරේ තමයි ඉතාමන් ශස්ත්‍රීයව ගෝල්ජන් කරපේ ජන ජනතාව ඉති. බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් සියලු දෙනාම ගොවියෝ. මහා පරිමාණයෙන් ගෝල්ජන් කරන ගොවියෝ සුද්ධෝදන රජුගේ පරා ඔබට මතක ඇති වත්මංගල උත්සවයක් පවත්වපු පැටි. අදත්තපටි ගිහිල්ලා බලන්න පුළුවන් ඔය විහාර ප්‍රාන්තයේ මුල්ලක්කුවේට ගිහිල්ලා බැලුවාම ඒ සියලුම ගොවි ජනතාව ගොවි ජනතාව රජවරු වගේ තමයි ජීවත් වෙන්නේ. කාටවත් අලුතින් ජනසීමන් කරන්නේ බොහොම අභිමානයෙන් ජීවත් වෙච්ච ගොවි ජනතාව. කුරියෝ කියන්නේ තමන්ගේ ජයසුලියෙන් ජීවත් වෙන අයනේ. තව කෙනෙකුට ණය නැතුව ජීවත් වෙන කෙනෙක් තමයි ගොවියා කියන්නේ. ජාතියට කාටවත් නැහැ නිසා සිමුල්ලක්පුරේ ඉඳපු සියලුම ගොවි ජනතාව සත්‍රීක ලෙස ගොවිතැන් කරගෙන මහත්ඵල ලබපු පිරිස. ඉතින් මේ විශාල මහනුවර සිටු බ්‍රාහ්මණයා උපවාසයක් කළේ සිමුල්වත්පුරේ ඉන්න දෙනුන් කිරිහලක් කිරිගන්න එළදෙනුන් සීයක් එයාට ඕනේ. මොකද හේතුව ඉතාමත්ම මේ ගොවි ජනපදයේ තුළ සිඹුල්වත්පුරේ හරියට ගොවි තැන්පත් කරගෙන කිරියාරතුන් හදාගෙන බොහෝම සස්වේක ජීවත් වෙච්ච සිටුවරු ආර්ථික වශයෙන් මානසික වශයෙන් බොහෝ සම්පත්තක ජීවත් වෙච්ච ඉතාම හොඳින් ජීවත් වෙච්ච පිරිසක් තමයි සිඹුල්වත්පුරේ ඉන්නේ. මේ බ්‍රහ්මණයාගේ ඉල්ලීම තමයි ගයි අත්තුල්ගේ නැගලා ඉන්දියාවේ ඉතාම සස්ත්‍රීක ප්‍රදේශයේ ඉන්න සිරියලදුණු සීයක් එයාට අවශ්‍යයි. ඒ වගේම මේකත් එයාගේ ඉල්ලීමක්. සිඹුල්වත්පුරේ බිරින්දෑවරුත් මුනිතනේ ඒ සීයක්ම ඉන්නේ නැති ඉල්ලන්නේ. මේ සිඹුල්වත්පුරේ ඉන්න දෙනුන් සීයයි බිරින්දෑවරුයි ලබල් දෙනකම් මම මේ ගහෙන් බහින්නේ. මම මරණාසන්න උපවාසයක යෙදෙනවා කියලා මේ මහත් පොහක රහත්මණයා විශාලාමානුවරයි උපවාසයේ දුන්නු. අන්තිමේදී මේ ඉල්ලීම නොදුන්නොත් ගයන් දිබට වැටිලා මැරිලා මම අමනුෂ්‍යෙක් වෙලා මේ නුවර වනතනවා, මේ නුවර පාලු කරනවා කියලා මොහුගේ තර්ජනයට ධම්මසිය බය වුණා. අන්තිමට ඔහුගේ බසට බිය වූ මිනිස්සු ඔහු බලාපොරොත්තු බලාපොරොත්තු ඉස්තකල්ල දෙන්න රටේ රජතුමා ඇතුළු සියලුම බුද්ධිමතුන් ජීවිතයක් හානි නොකර ඒ ජීවිතය ආරක්ෂා කරගන්නට මෙයාගේ ඉන්නීම ඉස්තකල්ල දෙනවා කියලා පොරොන්දු වුණා. පොරොන්දුලා ඒ පොරොන්දු ඉෂ්ට කළා. ඉතින් මේ අන්තිමේදී මොකද කරන්නේ? මේ උපවාසයෙන් බ්‍රාහ්මණය ගහෙන් බහැලා සීල දෙනුන් ක්‍රියල දෙනුන් සීයක් සගෙන බිරින්දෑවරු කරගෙන දැන් ඉතින් විශාලා මහනුවර එයා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ආරාමිකවයි අම්මපාලි හදරදුන්න මම හිතන්නේ කූටාගාර ශාලාවෙන් නැති මේ හේහෙර අසලින් කරගෙන බිරින්දාවරු කරගෙන මෙයා යනවා. මේක දැකපු අර විහෙර රජ ස්වාමීන් වහන්සේලා
ඔහුගේ උපවාසය දුන හැටි ඔහුගේ ඉල්ලීම් ජයග්‍රහණය කරගත්ත හැටි බුදුරජාණන් වහන්සේට පවසා උන්වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මේ මාසේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා අමතා මෙසේ කියනවා, මහණෙනි ඔහු මිනිසුන් මුලා කරන කෙනෙක්, තුනකයි පෙර ආත්මවලද ඔහු තමන්ගේ ජීවිතය රැකගන්න මේ විදිහේ කුහසකම් මුලා කිරීම කළා කියන්නේ. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ මේ කුහක බ්‍රහ්මණයාගේ අතීත කතන්දරේ අතීත ආත්ම භාවවල සිදීච්ච කතන්දරයකුත් පවතුනවා. පෙර ආත්මවල මේ බුද්ධලයා තමන්ගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා ගැටා බැඳගෙන අපිරිසිදු හැඳුම් හැඳගෙන පියපොතු වවාගෙන හඳුන්වන් ගිරිහමක් පොරවාගෙන පොර තාපසේ කෙටිසි ජීවත් වීම. ඉතින් මේ පොර තවුසා බොරුවටකින් කපටිකමෙන් තවුස්සම් රකින්නවා කියන පෙන්වීම ඔහු මහ ජනතාවට කළා. ඉතින් මේ හොර සාධකයා දැන් කැලේ බණ භාවනා කරගෙන ඉන්නවා. එහෙම ඉන්න මේ බමුණ කපටිකමෙන් බොරුවෙන් මහ ජනතාව මුලා කරනවා. නොයෙකුත් දේවල් ප්‍රාතිහාර්ය වශයෙන් පෙන්වනවා. දවසක් සැදැහැති උපාසක මහත්මේ ඔහුට ඔහුගේ විතරතුගේ ගෙදරින් ලැබුණ පුංචි ටෑග් හාර වේල. මේ හාර වේලත් අරගෙන මේ කපටි තාපසය ළඟට ගිහිල්ල බලමුට ඒක තිබුණේ තල දොයි මස් වර්ගයක් හදන. ඉතින් මේ තලදොයි මස් ටික රස වැටිලා රස තෘෂ්ණාවට පත් වෙච්ච මේ කපටි තාපසයන් ඒ හලගොරි මාස්කල රස ඇබ්බැහි වෙලා පස්සේ දානි වන්දන එල්ල ඒ දානි කෙනෙකු සැදැහැවත් උපාසකයගෙන් මේ මෙසේ විමසන පින්වත ඒ කුමන මසක්ද? ඒ වෙලාවේ සැදැහැවත් හින්දුන බෞද්ධයක් කියනවා, තාපසයානි මේක හලගොරි මසක්, මම හැදුවේ නෑ, මම ඒකට බයයි, මම කැමති නෑ, නමුත් මම අකමැති වුණත් මට ලැබුණු මේ ආහාර වේල ඔබ වහන්සේට පූජා කළේ ඔබ වහන්සේට නිරුත් නිරෝගී චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඉතින් මේක වරඳු මේ අපටි තාපසයා මේ මහවමතුන් ස්වාමීන් එක මද මගේ හිතවත් කල්‍යාණ මිත්‍රයෙකුගේ ගෙදරින් තමයි මේ කෑම පැකට් එක හම්බුනේ. මම ඒක ඔබ වහන්සේට පූජා කළා. ඒ මේ පොර තවුසාගේ අසපුවේ ආරාමේ අසල තියෙන ලොකු කුඹක. ඉතින් මේකේ තලගොයි ඉන්න බව මෙයා දන්නවා. තලගොයි මාස්ටර්ස් රස දැනිලා ඒ මාස් වරඳපු දවසේ ඉඳලා ඒ තරගත් තලගොයි මාස් වැඩි වැඩියෙන් ගොයන්න පටන් ගත්ත මේ කපටි තාපස. එයා කුඹ තියෙන තලගොයත් මරාගෙන කන්න නැත්නම් කියලා කල්පනා කළා. කල්පනා කළා මේ තවස මොකද කළේ මේ බ්‍රාහ්මණයා තොර තාපසයා තමන්ගේ අසතුව ළඟ තිබුණු ඒ සලගොයි ඉන්න ගුඹහා ළඟට ගිහිල්ල නුරු මිරිස් නුරු ඔක්කොම කුළු බසිට ඔයාගෙන ඇවිල්ලා මේ තමන්ගේ ආරාමයට එන යන සලගොයා මරාගෙන කරන කල්පනා කළා. ඉතින් ගුඹහා ළඟට ගිහින් ඉඳාගෙන ඉන්දෙන් ඉන්නවාසේ මේ තාපසය බොහොම නිසල්මනේ ඉන්නවා තුඹතේ. ඉතින් තුඹතේ ඇතුලේ ඉඳපු තලගොයා එළියට ආවා. එළියට එනවා සමගම මේ කපටි කුහක තාපසය මොනවද කරන්නේ? එයාගේ අතේ කොල්ලක් තියාගෙන ඉඳලා තුඹතෙන් එළියට ඔළුව දාන තලගොයාට ගැහුවා වෙයි. ගරෙන් පහරක් ගැහුවා. ගහනකොට තලගොයා තුඹතේ ඇතුලේ ඔළුව ඇදලා ගත්තා.
පස්සේ මොකද කරන්නේ කිසි බයක් නැතුව මේ සුඹත ඇතුලේ ඉරු කලබයා නැවත මරා ගන්න උත්සාහ කළා ඉතින් සුඹසින් එළියට එනකොට මෙයා කොල්ලෙන් ගහනවා කොල්ල වදින්නේ නැහැ ඉතින් කලබයා උල්ල ඇතුලට ගන්නවා මෙයාගේ අතේ තියෙන කොල්ල සුඹසට වදිනවා සිංහ හොරකාපු සම්බුදෙන් ජහල ජහල බැරි වෙන මරා ගන්න බැරි වුණා මරා ගන්න බැරුණා නම් මෙයා කල්පනා කරනවා සුඹස ළඟ හිටපු මේ මෙයාම කැටිගෙන මෙයාට බයක් ඇතිවලා මෙයාගේ හිතම මෙයාට කියනවා කොරට අවසානේ ඔබ බැඳි ජටාවෙන් කිමන ඵලයක් ඔබ ඇඳගෙන ඉන්න හන රැහැරි දුරුවරණ වස්ත්‍රයන්ගෙන් කිමන ඵලයක් ඒ වගේම පෙරවගෙන ඉන්න අඳුන්වන් දිවි කමින් ඇති වැඩේ මොකද ඔබගේ ඇතුළත නපුරුයි කවුන්සලින් හිටියත් සාක්ෂියට වඩා දරුණු යොමුතුන කියලා දැන් හොටේනම් තියෙන තලගොයා කිව්වයි කියලා තලගොයි මට දැකලන්න බැහැනේ මේ තලගොයාට ගහලා ගහලා උඹසට ගහලා ගහලා මෙයාට මහන්සි වැටුණා හත්ති වැටුණා දාන වාරයක් ගන්න තලගොයා උඹස ඇතුළත පුළු ඇද ගන්නවා මෙයා මරා ගන්න බැරුණා මරා ගන්න බැරුණා මෙයාට මෙයාගේ බඳ මතක් වුණා මෙයාට මතක් වෙනවා මම මේ බොරුවට තාපසෙක් වගේ ඇඳගෙන පැළඳගෙන ජටාවල් දැඳගෙන තපස් රැකගෙන මේ හඳුන්වන් ජීවිතම ඇඳ පෙරවාගෙන මම මේ නපුරු වැඩක් නේද කරන්නේ මේක තමන්ගේ ස්වයං බුද්ධියෙන් තමන්ටම අවබෝධ වෙච්ච දේ ගැන බුදුරජාණන් වහන්සේ මේ අතීත කතාව මෙනෙහි කරලා මේ කුහක තවුසාට කුහක තවුසාගේ කතාවක් කියන්නේ කුහක තවුසා පිළිබඳව වටිනා ධර්ම විග්‍රහය සිද්ධ කරනවා. මේ ගාථාව තමයි මම මුලින් මතක් කළේ. කිංකේ ජටායි දුම්මේද කිංකේ අජිනසාසිය. අප්පස්සරංකේ ගහනං බාහිරං පරිමජ්ජති. මේ වචනාර්ථය අපි විතර බැලුවොත් එහෙම දුම්මේද තේ ජටායි කිං තේ අජිනසාසිය කිං ඒ අබ්බන්තරන් ගහනම් බාහිරන් පරිමජ්ජ සිරුර ප්‍රාම රාග දේශ මෝහමය මාන ඊර්ෂ්‍යාවෙන් ඉරිලනම් කිලුතු වෙලානම් එකන අභ්‍යන්තරය රාග දේශ මෝහමාන ආදී කිලුතු ධර්ම වලින් ඉරිලනම් බාහිර ශරීරේ මං පිටපැත්ත සරසල ඇති වැඩක් නෙ ඒක ලිතරු දෙයක් ඒක හරියට අසුචි පුරවපු මැටි කලයක් පින්තාරු කරන්නා සේ බුදුරජාණන් වහන්සේගේ මුතුම පිරිසිදු කලයකට මැටි කලයකට පල්ලෙච්ච කුළු වෙච්ච අසුචි පුරවල කිසි වෙලකින් අත වහලා ඒ මැටි කලයේ කොයි තරම් ලස්සනට සාරකල චිත්‍රයන්දර තිබුණත් ලෝකේ ඥානවන්තේ අසුචි මුට්ටියට ඇඟිලි ගහලා බලන්නේ නැහැ මොකද ඒකේ අසුචි බව ඥානවන්තෝ තේරුම් ගන්න එන්නේ උතුම් දහම් පණිවිඩය තමයි තමන් තමන් තුළ අවබෝධයට තුලක් වෙන තමාව තමාව හඳුනා ගන්න තමන්ගේ විශේෂී රාග ද්වේෂ මෝහ මාන ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛරාගී ඒ නොයෙකුත් අකුසල කිලුරු දැරීම් තමන් ළඟ තියෙන එක දිහා අවධානයෙන් බලන්න. එතකොට ඒ කිලුරු දැරීම් දැකලා හඳුනගෙන ඒවා ප්‍රහාණය කරගන්න කෙනා ලෝක ඥානවන්තය. ඉතින් මේක හරිම ලස්සන මාතෘකාවක් මතක තියෙන්නේ. දුම්මේද තේ ජතාහි කියන. නුවණ නැත්තා සමන්තර තියෙන අබුතල ධර්මයන් හඳුනගන්නේ ඔබගේ ජටාවෙන් කුමන ඵලයක් ප්‍රයෝජනේ කුමන ඔබගේ අනුන් ජීවිතමෙන් ඇතිවැඩේ කුමන ඒ වගේම ඔබගේ ඇතුළත කෙලෙසන්ගෙන් ගැවී ගැවසී ගත් සිරුල තුළ
తిరిగి పవత్సండి రాగ ద్వేషము మాన ఈర్షాతోడ ఒక్కసారి కేళ ಬಗ್ಗೆ ಎತ್ತರತ್ತೆ ನೋಯ್ಕು ಕೆರೆಸಿನ ಕಿಲ್ಲತಿನ ಹಿತ ಕಟ್ಟಿ ಒಬ್ಬಟ್ಟು ಎತ್ತರತ್ತೆ ಅಪೇಕ್ಷಿಸಲಾಗಿ ಇದು ಕಿಸಪ ಪಿರಿ ಮಂದಿರಲಿ ಕುಮಾರ್ ಕೃಷ್ಣ ವಾಸನಾವಂತ ತಿನ್ನುತ್ತೀನಿ ನೀ ಕಥಾಬಾಯಿ ನೀ ಧರ್ಮ ವಿಗ್ರಹ ಜೊತೆ ಭಾವನೆ ಕೊಟ್ಟು ಏಕೇಕ ಪುದ್ಗಲ ಚರಿತತಿ మీ చరిత్ర హనుమానాన్ని బుద్ధజాన మహాన్సి జ్ఞాత పరిజ్ఞ తీరణ పరిజ్ఞ సహాన పరిజ్ఞ కాకారు ఇకపోతే రాగ ద్వేష మోహ మానాది అపుతుల ధర్మ్యాన్ సమాతుల తీనాదికేనికి సంద్రగంలో సమమ్మ జ్ఞాత పరిజ్ఞానం ఏదని సమానది తీన చిన్నది ధర్మం సమంత వదది నీ సమావ గమగస్త నీవ తీన సమంత తీరనేక తీన్న బోవిత మమ రాగే ముముచేలా ఒక రాగే ముముచేలా ఒకరిదనే మధ్య అప్పుడు రాగి ఉమ్మతి దాకి బాలాయి బాయి కూర్చోవాలి సమంగి అభ్యంతరే పిరిశుడు కలగండి ఉండాలి సమాన సతస్సుని కెలే సమాన సమానంగా కిరుడు ధర్మాన్ని సమాంగ అందునా దాన్ని బాయి కూర్చోలే అప్పుడు కూర్చోలే అప్పుడు తిన అడుకోవాలి చూడాలి ಅಪಿಟಿ ತೀರಿನ್ನೇ ಮೆಟಿನ್ನೇ ಆಗ್ಬೋದು ಹಣ ವಿಲಾಸ ಲೌಕಿಕ ಸಂಪತ್ ಕೆರೆ ಹಿತಾನೇ ನಿತ್ಯಾಯ ಸುಖಾಯ ಆತ್ಮಯ ನಿತ್ಯಾಯ ಸುಖಾಯ ಆತ್ಮಯ ಅಪಿ ಲೌಕಿಕ ಬಹೋ ಸಿಲುದು ಧರ್ಮ ಅಪಿಶು ದೇವ ಅಪಿ ನಿತಿ ಬದಾದಾನ ನಿತಿ ಉಪಾದಾನ సమన్నగ తీన రాగ ద్వేషము మాన ఈర్ష్యా కోరు వైరకీన మీ అపుదల ధరి అపుష్ణ ధరి ఫలం ఏం అప్పి అందునా గాను అది విపత్తున్నాను అని కేరు సమంగి హితజిత విశేషం బలన గుర్తు నేగుతాయి హితతుల సకస్యన ధరి అపుదల ధరి మనవాది కేరు అప్పటి తీరం గాని పుల్వంతను వేదే కుశల ధరియము తిన కుశల ధరియం వెటైంది తప్పే హితకు ఇవే కుశల ధరి చిత్తక హతగన్నా కుశల కుశలిక తీరు మెరగను అకుశలే బెహరకరమి కుశలే వెడిజీవు అప్పటి ప్రజ్ఞావతీని ప్రజ్ఞావతీనికి వెడిజీవును వెళ్ళి తీరే మసం తీరే వెడిజీవుని సమాధి ఇదేమ వెడని తీర సమాధి లేక వెడని కొట్ట దేమ ప్రజ్ఞాలు నిన్న మేక భావనావత పెర రత్న మీ కుహక కుహక బ్రహ్మణయ ఉపవాసేసిన కుహక బ్రహ్మణయ గారు రుద్రజాన మహాంత అది దాస్తనట్టు మీకు పేదలు కాదు అదీను అని కుహక బ్రహ్మణయ మీ పేద దిగొల్లము సమంగి ఇల్లి దినాగాన్ని ఉపవాసకరణ అయి సమంత బలాపరస్తున్న దేహ సమంగ అపేక్షాకరణ దేహ అనుంగి ఇళ్ళల
කේවලින් උපවාස කරනවා කියන වචනෙම බුදුරජාණන් වහන්සේ හඳුන්වලා තියෙන කුලකම කුලක සුද්ධිනේ කියන්නේ. ඒ මොකද ආත්මාර්ථය සාධනය කරගන්න. අරතා පරාර්ථය වෙන නෙමෙයි. තමන්ගේ වැඩේ තමන් කරගන්න. ඉඳලා ඉස්ලාම් අපේ ජීවිතවල අපි මේ විපස්සනා නුවණ පැහැදිලිව තේරුම් ගන්න. එතකොට විපස්සනා නුවණින් අපි දැස බලනකොට අපි ළඟ කුසලකම්ද හොඳකම්ද කියන එක අපිට පැහැදිලිව තේරෙනවා. තුමි උපවාසී යුතුය බ්‍රහස්පණය පොත බ්‍රහස්පණය එයා කියනවා එයාගේ ආත්මාර්ථකාමී ඉල්ලීම් දෙකක්. එයා හිතන මෙයා දැන් ඉන්නේ විශාලමහන්ව මෙයාගේ කම්මැලිකම ගැන හිතන්නේ නැහැ. මෙයාට තියෙන නොහැකියාව ගැන මෙයා හිතන්නේ නැහැ. මෙයා හිතනවා දිඹුල්ලක් පුරින් ගොවිතැන් බත්තන් හොඳ එළදෙනුන් ටිකක් ගෙනාවොත් සිරිහාරක් ටිකක් ගෙනාවොත් සිරි ගන්නත් පුළුවන් ගොවිතැන් ටික දා ගන්නත් පුළුවන්. මලී ඉක්මනින් සල්ලි හොයන්න. ඉතින් ඉක්මනින් සල්ලි හොයන්න ඉක්මනින් තමන් බලාපොරොත්තු වෙන තමන්ගේ ආත්මාර්ථකාමී සිතුවිලි ඉස්සුදු දෙකට ගන්න. අපේ රටේ ඔච්චර බණ ඇහුවත් ඒ උපවාස ඉදිර ඉන්න අය අපි හිතන්නේ කෝසෝ කියලා කවදාකවත් අපි හිතන්නේ නැහැ. අපි හිතන්නේ අපේ විමුක්තිදාය. අපි වෙනුවෙන් පාරට බහලා තියෙනවා. අපි වෙනුවෙන් වතුරෙන් ගෙන්න ගලලා තියෙනවා. අපි එසුවේ වෙනුවෙන් වාහල් දෙන්න ගලලා තියෙනවා. අපේ ඉල්ලීම් දිනා ගන්න කෙනෙක් මේ දුකින් මේ කරන්නේ කියලා අපි මුලාවට වෙන්න. වැරදි විදියට අවබෝධ කරගත්තොතින් වැරදි විදියට අවබෝධ කරගන්න හැම කුද්දලේකම තමයි මුළු ජීවිතේම කුරස තත්ත්වෙන් මෙලොව පිරීලා පරලොව පිරීලා මුළු සංසාරෙම පිරිනමන ආත්මාර්ථය තුළ තියෙන අපේක්ෂාව පරාර්ථය තුළ තියෙන උපේක්ෂාව. ඒක පරාර්ථය කියන්නේ සමනුස්සනසි නුස්සියලු සත්‍යෝම සෝපක්ෂිත්ව නිදුක්ස්වා නිරෝගී ස්වා කියන මෛත්‍රී ප්‍රාර්ථනා. ඉමනන් වත්තරන් දුමන්කින් විශේෂයෙන් තරුණ දරුවනි නාබාල පුංචි දූපුතුනි ඔබ නිතරම හිතන්න ඔබට යම් ඔබේ පෞද්ගලික අරමුණක් වෙනුවෙන් ඔබ උපවාස කරනවා නම් මේක සුදුසුකම ඒ පෞද්ගලිකත්වය මුල් කරගෙන තමන්ගේ පෞද්ගලිකත්වය තමන් බලාපොරොත්තු වෙන ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් කියලා හිතන බොහෝ අය. දෙගිනිතාන මේ කම්මැලි පැවැතිවරයක බොහෝ මේ බමුණ ඉවත බමුණ ඇත්මන නිසා කාලා මානවරයක මේ ඉවත බමුණ එයා කල්පනා කළේ මට මේක මගේ කම්මැලිකම දුරු කරගන්න එක එයා හිතේ නැහැ. කම්මැලිකම කියන්නේ එයා හිතේ හැම වෙලාවෙම එයා කල්පනා කළේ මට සම්පත් තියෙනවා නම් මට ඕන වෙලාවක දිනු වෙනවා. මට කාගේ හරි උදව් තියෙනවා නම් මට කොටේන්න පුළුවන්. සමහර වෙලාවට සමහර වෙලාවට කම්මැල දාත්තලා මට සහයෝගයක් දෙන්න බෑ. මට ව්‍යාපාරයක් ඕන එකක් කරන්න පුළුවන්. මට ඕන රස්සාවක් කරන්න පුළුවන්. මට උදව් කරන්න කෙනෙක් නැහැ. එයාගේ තනමුන්සේ එයාගේ ස්පෙෂල් ෆිල්ම් ඔහු ලොකු උත්සාහයක් මිනිස්සු මීඩියත් ඔහුට ඇටියලා ඔහු තුළම මහන්සියලා ඔහු ඔහුගේ ගමනයන් මරණදී මේ ලෝකෙට ඇටියෙච්ච විශේෂිත පුද්ගල නොයෙකුත් ක්‍රියාකාරකම් වලින් ඉහළට ගියාය ඉන්නවා. සුද්දත් සමින් ධනවත් සමින් ක්‍රියාශූරත් සමින් තමන් ළඟ තියෙන හැකියාවන් වලින් ගැටගැහෙනේ කරපය තමයි ලෝකෙ කවද දිවි වේවා පැවිදි වේවා බබලන්නේ තමන්ගේ සිය ශක්තිය ගොඩනගන්න. ඕක කෙලෙස් සහිත පුද්ගලයෙකුට හිතෙන්නේ. ඒකෝ හිතන්නේ
මට කවුරු හරි අත දෙනවා නම් මට කවුරු හරි උදව් කරන්න ඉන්නවා නම් මම පොඩ්ඩක් මේ නිගීසිට වීර්යය ඇති කරලා මා උනන්දු කරනවා නම් මට මේකට වඩා ඉහළ තැනකට යන්න පුළුවන් ඉහළ තැනකට ඉන්න පුළුවන් කියන සමාධි තමන්ගේ ආත්ම විවේචනය කරගන්න බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආත්මාර්ථයේ මත ඉරවිලා ආත්මාර්ථයේ ඉන්නගෙන පටු අරමුණු පටු බලාපොරොත්තු ඉතිේ මවාගෙන සිහින ලෝකවල ජීවත් වෙන පුද්ගලයෝ කොහොතේ හැටියටයි බුදුරජාණන් වහන්සේ හමුවන කියන්නේ බුද්ධ වචනයට හැකියාවක් නැති ඕනම දෙයකට මූණ දීමේ හැකියාවක් කුසලතාවයක් නැති ආත්ම ශක්තියක් නැති දුර්වලයේ කියලයි කෝපයක් ඉතින් මෙයා අර තමන්ගේ ඉල්ලීම් බලාපොරොත්තු වෙන බලාපොරොත්තු වෙන තාපස යන්නේ මෙයා මේ ආත්මේ කියන්නේ බුදුජානන් වහන්සේ වැඩවිසි කාලෙදි මෙයා දහකට නැගලා හැය අත්සබදාගෙන අධික පල්ලයක් දාලා ඔළුව පල්ලයක් දාලා මෙයා තර්ජනය කළා සමාජ මිනිස්සුන් ඊගාලාමහනුවර වැසියනවා නිදන්නේ රජතුමාටත් එක දැනෙන්න ඇහෙන්න වෙන්න ඇති ගොඩක් අය උවාස කරන්නේ රජතුමාට දන්වන්නේ ඒ ආයතන වල දන්වන්නේ ඒ ආයතන ප්‍රධානීන්ට දැනෙන්න තමයි බොහොම දේවල් දෙන්නේ කරන්නේ තමන්ගේ පවුල දැනෙන්න බිරිඳට දැනෙන්න මේ දේවල් උපහාස පිරිත් වශයෙන් ඉදිරියට කරනවා පෞද්ගලික කරනවා පොල් පොදු අරමුණු ඇතුළු කරනවා පෞද්ගලික අරමුණු ඇතුළු විශ්වාස කරනවා ඒක දේවල් එවත් මොනවා කළත් තමන් ලැස්ක නැති දෙයක් මන්දන අයිති නැති දෙයක් සාමන්තන නොලැබෙන දෙයක් ඉල්ලා ගන්න උපවාස කරනවා කියන්නේ ඒක සුවක සත්‍යයක ලකුණු කියන එක මේ ඥාත්මන වර්ගයේ මේ පොළොස්සින් ජාතාර ඉතාම ලක්ෂණ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධම්මපදයි ඔබට ඕනනම් බලන්න මෙයා ගිහිල්ලා කෑ ගහලා බය කරා ඉති මිනිස් කල්පනා කළා මේ මනුස්සයා සත්‍යෙන් දිවදල්ලා මැරුණොත් පවුල් ජීවිතයන් මේ මනුස්සයා ජීවිතේ මහා කියලා ඒ නිසා මෙයාගේ ජීවිතේ ජීවත් කරවන්න මෙයා ඉල්ලපු ඉල්ලීම් දෙන්න සියලු දෙනාගේ ඉතම ඉතාත්යක් තවද ඉල්ල මොනවද කිරියල දෙනුම් සිඹුල්ලක් සොරේ කිරියල කිරියල දෙනුම් කියන්නේ ගොල්ජන් බක්කර විතාම සස්ත්‍රීක ප්‍රදේශය ප්‍රදේශය කියන මං කියන්නේ ඒ ප්‍රදේශයේ හිටපු හොඳට වැඩිච්ච කිරිච්ච කිරියල දෙනුම් සීයක් සහ මිලින් දෑවන් සිඹුල්ලක් පුරේ මම හිතන්නේ අංග සම්පූර්ණ රූප ලක්ෂණේ නිපි ආර්ථික ප්‍රශ්නයකි මානසික ප්‍රශ්නයකි කාන්තාව කුල කාන්තාව කන්‍යාව ඕන සංගීතයයි කියන්නේ ඉල්ලීම තිබුණේ මට දියුණු වෙන්න නම් මගේ ජීවිතේ ගොඩ ගන්න නම් මම දැන් මට හැකියාවක් නැහැ මම සාර්ථක පුද්ගලෙක් කියලා මට එළදුණු සීයක් සහ මට කිචන ඇතියට බිරින්දෑවරු සීයක් ඉල්ල ගන්න ඇති ඒගොල්ලෝ සීක දියුණු වෙන්න පුළුවන් කියලා ඉස්සු මේ ඉල්ලීම සපයලා දුන්න මේගොල්ලෝ දැන් මේ සුවක උදාහරණය කාන්තාව ටිකයි එළදෙනු ටිකයි අරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු වෙහෙර ළඟින් යනකොට මේ ආරංචියේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසික නගරවැසි ඔක්කොම අහල තිබුණා මෙයා උපවාසයක් කරනවා මෙවැනි දේවල් ඉල්ලන්නේ මේ ස්වාමීන් වහන්සේලා මෙවර ඉස්සරහින් බලාගෙන ඉන්නේ නැති මේ එළදෙනු සීයේ පුද්දාතගෙන ගෑනු ළමයි සීයක් දැකලා මේක බලාගෙන ඉඳපු චෝදු ස්වාමීන් වහන්සේලා තමයි මේ සුවත් බ්‍රාහ්මණයාගේ සාධාරණ ඉල්ලීම් සහ ඔහුගේ ආත්මාර්ථයන් සාධනය කරගන්නට ඔහු බලාපොරොත්තු වත්තු අසාධාරණයෙන් රැගෙන මේ යන හැටි සංඝයා වහන්සේ මේක දැකලා බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන මරණය ඔය පුද්ගලයා දැනුදුනේ උපනුපන්න ආත්මවල බොහෝ ආත්මවල
සොයාගෙනම කපටි කම් කළපු කපටි බමුණි. මේ ආග්නෙත් ඔය කපටි කමෙන් මායේ Tamanta අවශ්‍ය දේවල් ලබා ගන්න උත්සාහ කරන්නේ. අනිය මහන්සියෙන් රස්සාවක් කරන සමාරු කැමති නෑ. Taman වැඩ කරන්නේ රුපියල් 100ක පඩි ඉල්ලනවා 2000ක් දවසට. මම නම් වශයෙන් කියන පුළුවන් සමහර වෘත්ති තියෙනවා. පොඩි කාලේ ඉඳන් මේ වෘත්තියම යෙදෙන්නේ පඩිය 10යි 1000ක් කියයි 2000යි. කවදාකවත් පිටුවක් නෙයි. පිටිය මම කියනවා වලු වාසින් නැහැ කිය ගෙදර ඉඳගන්න පුටුවක්. මේකෙන් වාසින් නැහැ කිය ලෝකෙම වලදලා කෝටි ගණන් සල්ලි අතට ගත්තත් හරියට ඒවා ගිය වෙලා යනවා. ගිය තමන්ගේ ගෙදර ඉතිපස්සේ කපලාරු කරලා නැහැ ජනෙල් ටික හදාගෙන නැහැ. महानी ආයතන පවත්වාගෙන බානකෝය හම්බ කරන තරම් ඉදිරියට යන්නේ. ඒ වගේ පිටිලා දාලා යනවා වගේ ටික කාලයක් බැලුනාට ටික කාලයක් රැස් කරගත්තට අන්තිම කාලෙ වෙනකොට හිතා වේල කන්නේ නැති තැනක පත් වෙනවා. ඒ හේතුව තමයි අසාධාරණයින් අධර්මයෙන් ඒ තමන්ගේ මූර්තියට නොගැලපෙන අය කිරීමක් අය කරනවා. उदाहरण මහණෙනි විශේෂ පුද්ගලෙක් නෙමෙයි මේ පුද්ගලයා අවුකුණුතන් මහත්මයෙක් මේ වගේ කපටි කම් කරන සුවත පුද්ගලෙක් කියලා තමයි පුද්ගලයා කියන්නේ. සිතාස් මේ පොතාපසේක කීයද ජීවත් වුණා පරතපස් රැක්කා සිල්සු මුලා කරන බොරු සීල් පෙන්නන්න ගත්තා. බොරු සීලයක් තියෙනවා බොරු සීලයක ඵලයක් තියෙනවා කියලා නොයෙකුත් ජනතාව මුලා කරමින් महापुण्य प्रातिहार
මුළු රටේම මිනිසුන්ගෙන් සම්මානම් කරගන්නවා සම්මා මුළු රටේම මිනිසුන්ගෙන් ඉරක කරගන්නවා දැන් තමන්ගේ පවුලේ කිසි කෙනෙක් ඒවට සහභාගි කරවලා දැනෙන තමන්ගේ පවුලෙන් ඒක සතුටක් තමන්ගේ පරම්පරාවලට ඒ පින්කම් මතක් කරගන්න තමන් ඒ බලන්ට දියත් හරි ගියදන් වෙයි කියලා කියන්නේ තමන්ට ගමනක් දිනාචන වුණොත් ඒ හැම දෙයකටම අනුන්ගෙන්ම තමන් ලබන කැමැත්ත සදාපුරුෂ කියන මෙන්න මේ පුරුත තාපසයට එක උපාසකේ තමන්ට අනුන්ගෙන් ලැබුණු කෑම වේල බක්කටක් එක ඔතන පූජා කළා මේ බොරු සීල් ගැන කියනකොට ඒ අහිංසකයා පැහැදිලා ඉතින් මේ තාපසය තම සිල්වන්තේ මේ අත තියෙන මේ ආරි බොහොම ගුණවන්තේ කියලා ඉතින් මම ඒ කියන විදිහට අහගෙන ඉන්නකොට මේ දැන් රහත් වෙලා සෝවාන් වෙලා මාර්ගඵල ලබනවා කියන තමයි කතා බහ කරන්නේ. ළමන විමන කතා බහ කියන ඉරියව් පැවැත්ම මේ මහා රහතන් වහන්සේ කෙනෙක් නික්ෂේෂ උත්සමයක පොලේ තමයි මේ කපටි තාපසය රඟපෑවේ. ඉතින් කෑමක පූජා කරන සමන්ත ලැබිච්ච කෙනා. ඒක දිගල්ලා බලනකොට මෙතන තලගොයි මස් කියලා තියෙනවා. කෑමක කියනවා. महाराजन कंगयाल प्रयोजन उपगे नियोगत सहित अनुवन गिरि समीन प्रयोजने सिंह उपगे अतुलत धर्म केलेश्वरी गहने इत पैस पमना किरिमगिन ने है बताओ किरिकल बल बड़ा रागे में मेरे लौकिक देवालोट बैंडी लगी ने के तीर मुखमान मैं कहता हूं कि वंचाकल जीवी मंदन मधुनम ये जनुष मकस मनोवान चला कहती अली मुगज तब मास किए खबर किए खबर जीव अच्छे में किए खेती का आलम कर अभी मैं करत की दीवाली हर एक गंगे की सीधा समान मुझे दे अच्छा पंद दे समान तो मतलब नरक दे गलत नरक दे तुम मकसद මෙන්න මෙතනදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ අපටි තාපසය යාත්ම කියා ගන්නවා මේ සීලවන්තයෙක් කටියට ගතාවක් දැනගෙන අනුන් දිවියන් සමන් පෙරවගෙන මේ සීලයක් දෙන්නගෙන මොන බොරුවක්ද කරන්නේ අදමුදානේ කලගොයිමත් එකටවත් තියෙන ආශාව අතහැරගන්න බැරි වෙනවා කියලා මෙයා මෙයාගේ හිතේම කතා කරලා මෙයාගේම ප්‍රශ්නයක් जटा
සිදුවීම නොදැන තදින් යමක් කරේ දැනුනොත් ඒක හරියට ජටාව කොළවට දොරසවයස් වගේ තමයි තමන්ගේ ඔළුවේ මොනවාරි දෙයකට සදින් දැනී ගත්තොත් ඒක ජටාවක් යන ජත්තුව. අජින සාඛිය හමුන් දිවියන්ගේ හමෙන් ගත්ත හම හමුන් දිවියගේ හම සබස් කරයෝ බොහෝම හරි ආසයි හමුන් දිවියගේ හම කරවන්න. ඒ මොකද තමන් අල්පේච්ඡයයි ලෝකයට පෙන්නන. අභ්‍යන්තරන් ඇතුළත සිරුර ගහනන්ගේ ඇතුළත සිරුරේ තමයි මේ කෙලෙස් ඔක්කොම හැදෙන. බාහිර ශරීරේ හැදෙන කෙලෙස් ඔක්කොම හොදලා ගන්න පුළුවන්. අමේ ගෑවෙන කුණු ඔක්කොම හොදලා ගන්න පුළුවන්. සබන් දාලා හරි නිරුසු දාලා හරි මොනියම් මෝ දෙයක් දාලා අමේ ගෑවෙන දේවල් සුද්ධ කරලා පිරිසුදු කරන්න පුළුවන්. දැයි හිතේ වෙන්නේ කෙලෙස් කෙලතු කිමිකල් දාලා හොදලා සුද්ධ කරන්න බැරිද? ආර්ග දේවල් දාලා සුද්ධ කරන්න බැහැ. භාවනාවක් කළ යුතුයි. ඒසා මේ අභ්‍යන්තරේ නිරන්තරයෙන්ම තමන්ගේ සිත පිරිමදින දැන් තමන් කතිය නිතර නිතර පිරිබදිනකොට තමයි ඒකේ තියෙන ලක්ෂණ පාට ඔපේ දිලි සිදිලි කියන එක. අපේ හිතත් නිතරම හිත දෙස බලමින් හිත පිරිමදිනකොට අපේ හිතේ හිතට එකතු වෙන කෙලෙස් අපිට පේන්න ගන්නවා. ඒ වගේම අපේ හිතේ තියෙන හොඳ පිරිසිදු කුසල චේතනා අපිට පේන්න ගන්නවා. ඒක අපිරිසිදු ප්‍රහාණය කරන්න අපිට නිතරම. ඊළඟ තියෙන කෝල්කසන් වැලදිසන් පෞකන් කෙලෙස්කම් ඔක්කොම මේ දුරු කර යුතුයි. අපි මැරෙනවා නේ. මැරෙනකොට අපි මරණයෙන් පස්සේ අරගෙන යන්නේ අපි කලින් තියෙන දේවල් නේ කියලා අපිට හිතෙනවා. ඒසාරත්නම් දෙමව්පියනි සත්සලන් සරණ දරුවනි ලාබාල කුංචි දූපුතුනි ඔබ ඔබේ මව්පියන් කෙරෙහි උපකාර කළ ගමේ කටේ රජේ ඔතනක හෝ ඔබ ඔබේ පෞද්ගලික අරමුණු ඉෂ්ට කර ගන්න මොනතරම් උපවාස කළා වැරදි කළා ඔබට යම් දවසක වැටහෙන්න ගන්න මොනම් කරේ වරදක් ඉලාද ඔබට ආමි සුක්තියක් නැහැ. නිලවස්සනති පරලවස්සනති කෙලවර නිවනින් සැනසෙනති. අපි පරාර්ථයෙන් හිතන පුරුදු කරන්න ඕන. පරාර්ථයෙන් කිසි කෙනෙකුට අපිට උපේක්ෂා සාගර තීත්‍ය තියෙන කුසල චේතන වැඩි වෙනවා. නිවස්සන කෙටි කාලය තුළදී මමන් සැනසි මුළු තුන් ලෝක සංසන්දමට වාසනාව ලැබේවා කියලා හිතුව කියනවා. අපේ ජීවිතෙන් උපදිලා කරචිලා මැලියන් සුත්ති කාලය තුළදී අපිට බොහෝ දේවල් අනුමනය ඉතුරු කළා. අනුන්ගේ ජීවිත සුවපත් කළා. අපිට කැමැතිල්ලියක් එක තියාගන්න පුළුවන්කමක් තියෙනවා. හිතට බලක් නැති ජීවිතයක් ගත කරන අපි අපේ ගුරුවරයා අපි බවට පත් කරගෙන අපි කරන කියන දේවල් අපි තේරුම් අරගෙන ඉතින් මේ සංසාරෙ කෙටි මේ සංසාර ගමනේ දීර්ඝ ගමන ගියාට මේ දුර්ලභ ලැබෙන මනුෂ්‍ය ආත්මයේදී අපිට තියෙන අපේ පිළිබඳ අපේ සිත පිළිබඳ කෙලෙසු පිළිබඳ අවබෝධය කරගෙන සියලු කෙලෙසු කෙලෙසු ධර්මයන් ප්‍රහාණය කරගෙන කුසල ධර්මයන් වැඩි දියුණු කරගෙන මෙලවස්සනති පරලවස්සනති කෙලවල නිවනින් සැනසෙන්නට එමනම් ඔබ කුහකේ කෙලියපන්. ඔබ සියලු දෙනාට ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ආත්මාර්ථකාමී පුද්ගලෙක් කෙලියපන්. ඒ ආත්මාර්ථකාමී පුද්ගලව හැම වෙලාවකම තමන්ට ලැබෙන දේ තමන් රස කරපු කියන හරියට කලබලි මාස් ලැබුණාම ඒකට කෑදරි තකදුනාම ඒකට ලොල්ලෙනවා වගේ ඔය ඔයා කන්න හිතනවා වගේ තමයි ලෝකෙ බොහෝ දේවල් අපි ලබා ගන්න. එහෙනම් කෙල දෙනුන් කොච්චර හිටියත් බිරින්දෑවරු කොච්චර හිටියත් දරුවෝ කොච්චර හිටියත් දෙවිපල කොච්චර තිබුණත් අනේ බලයේ තුනේ කොච්චර තිබුණත් මගින් කියන තැනක නම් ඔබ ඉන්නේ. ඔබ හරියට කොයි වගේද බොහෝ තලකාපසේ කෙලෙසු තාපසේ කියලා විද්‍යාන් ලෝකමාතලි. එනම් ඔබ පුරක එක්කනවාද පුරක උපාසිකාව පුරක උපාසිකයෙක්මයි කියලා ඔබමයි කියන්නේ ඉඳන් වාසනාවන්ත පින්වතුනි. අද දින මේ පුතුම් වූ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ පාදුක්ක පොල්වත්තන්ත 51 නිවසේ පදිංචි පින්වත් අපේ රේණුකා ජයසිංහ නෝනා මහත්මිය. පින්වත් රේණුකා ජයසිංහ නෝනා මහත්මියගේ ප්‍රධාන අරමුණ වන්නේ ඉතාමත් වටිනා පුණ්‍ය ප්‍රාර්ථනාව 2016 සැප්තැම්බර් මාසේ 6 දින 84 වන ජන්මදිනයේ සමරන පාදුක්ක වටරකාන්ත 67 නිවසේ පදිංචි ඊයේ පෙරේරා තම සියසුමාතු සුනුරුවන්ගේ
සියලුම දෙවියන්ගේ ආශිර්වාද ආරක්ෂාව සැලසි දෙවියන් සමාද නිරොග් නිරෝගී භාවය චිර ජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කරන්නේ සියලුස්සරන් දෙවියනි එවන් උතුම් වූ ප්‍රාර්ථනාවක් ඉතර දුදුන් නැතිව ජීවත් වෙන දෙමෝපියන් ආශිර්වාද කිරීමේ මහා පින්කම සිද්ධ කරන සුණ ප්‍රේම ප්‍රජා සිංහනෝන මහත්මියගේ නිරොග් නිරෝගී භාවය ජීවිතාශි ලැබේවා උපකරණ කියන කටයුතු සදුවක් ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ජීවන ජීවිතයේ වාසනාවන්ත වේවා ඔබටත් ඔබේ පවුලේ සියලුම සමාජික සමාජිකාවන්ට සසර වසන තුරු නිවන් දැකින තුරු නිවන් පුණ්‍යවන්ත මෞඛ්‍යෝ ලැබේවායි සිත සිතින් ප්‍රාර්ථනා කරනවා 84 වෙනි ජන්මදිනයේදී පත්කරන සිල්වත් ජීවිතයේ රාපිය සමාදද තවත් බොහෝ කාලයක් වෙනවන් කරගෙන මෙවැනි පිණිති දරුවන් මිස්ස කනසින්නේ පාරමිතා පුරන් ලැබේවා ඒ පිනම නිවන් පිණිස මෙලෙස වේවායි හදවතින් ප්‍රාර්ථනා කර සිටිනු අද මේ ධර්ම දේශනාවේ ධර්ම දායකත්වයේ ධර්මයෙන් බොහෝ පින් සමත් සිද්ධ කරගත්ත විදායක කාර්යාලීන්කත් යෝගියන් නෙත්කයෙන් කාර්ය මණ්ඩලයකත් සරුක බ්‍රහ්මතුමා විදායක අධ්‍යාපන සමාජයේ සියලු දෙනාටම දෙනවාසෙත් පතනවා මොකද මනුෂ්‍යයන් වෙනුවෙන් මේ ක්‍රම ධර්ම දානමය පින සියලු දෙනාගේ ධර්මාභෝධයේ පිණිස වේවා ධර්මාභෝධයේ නිර්වාණ ධර්මාභෝධයේ පිණිස වේවායි අදවසින්මයි ප්‍රාර්ථනා කරන්නේ සාකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිමිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං සාකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිමිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං සාකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිමිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරංගස්සන්තු මං පරමංචී